දුප්පත් කාන්තාව වෙනුවෙන් යම්කිසි සේවයක් කරන්න දුප්පත් ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න තමයි මම මේ විදිහ මට අදහසක් ආවේ. ඊළඟට මම ගොඩාක් කාන්තාව අතරේ තමයි වැඩසටහන් කරේ. මම ගිරාන්තර කෝට්ටේ කොට්ටාස කාර්යාලයේ අවුරුදු 32ක් පමණ සේවය කරා. ඒකේ වැඩිපුර ආයතන සංවර්ධනයක් වශයෙන් තමයි මම සේවය කරේ. ගොඩාක් හිටියම ඉස්සල්ලාම මම කරේ සංගීත උපදේශිකාවක් වශයෙන් සේවය කරා ඉඩම් ලාභිනි දරුදරියන්ට. එයාලට සංගීත උගන්වලා ඒ ළමයි ඔක්කොම දැන් ගමේම සේවය කරන සංගීත ගුරුවරු වශයෙන් ඒක විවිධ රැකියාවන්වල ඉඳලා තියෙනවා. ඊට පස්සේ මම කරේ ආයතන සංවර්ධනධාරී වශයෙන් උසස් වීමක් ලැබුණා. ඒ වෙලාවේ මම කරේ සම්පූර්ණයම කාන්තාවගේ ගෙවල් වලට ගිහිල්ලා කාන්තාවන් ගොඩ කාන්තා කණ්ඩායම් ගොඩ නගලා ඒ දුප්පත් අයට පිහිටන ස්වයං රැකියාව වශයෙන් රැකියාව වලට යොමු වෙන විදියට විවිධ වැඩසටහන් කරා. වැඩසටහන් කළා ආදායම් උත්පාදන මාර්ගය යටතේ එයාලට ආදායම් ලබා ගන්න වැඩසටහන් කළා. ඒ කට්ටිය ඔක්කොම මේ කාන්තාව එළියට ඉදිරියට ගත්තා. ඉස්සර කාන්තාව හිටියේ කුස්සිය මුලේ. අවංකවම කියනවනම් දක්ෂ කාන්තාව අපේ ඉන්නවා මේ ගෙවල් ඇතුලේ. ඒ කාන්තාවට මුල් තැන දුන්නේ ස්වාමිපුරුෂ බැලුවේ පුළුවන් තරම් මේ කාන්තාව ගේ ඇතුළේ කොටු කරලා බස් ටික උයන්නේ දරුවෝ බලාගන්නයි විතරයි. ඒ වුණාට දැන් ඒ ක්‍රමේ නැති කරන්න ඕනේ. නැති කරලා මම දැන් මගේ අධ්‍යක්ෂකෙම හැටියට මම ওই ගෙවල් ගෙවල් වලට ගියාම මට තේරුණේ විවිධ දක්ෂතා තියෙන කාන්තාව ඉන්නවා. ඒ වැඩසටහන් කරාට පස්සේ එයාලා ගේ මුල්ලට හිටි බයටයි. බයටයි ලැජ්ජාවට ඒ ගොඩක් දුරට. ඒව නැති කරන්න තමයි මම කියන්නේ මේ කාන්තාව ඉදිරියට නම් කාන්තාවන්ට නිසි තැන දීලා සමතැන දීලා මෙයාලගේ දක්ෂතා උපුලංවන්න කියලා. ඒ වගේම මම විශාල වැඩසටහන් ටිකක් කරලා තිනු ගිරාන්ද්‍ර කෝට්ටේ කාන්තා කුඩා කණ්ඩායම් වලට සැන්ඩ්‍රකේ අවශ්‍යම වැඩසටහන් කරලා කාන්තා පොලකුත් හදලා තියෙනවා. ගෙදර දොර නිෂ්පාදනය කරන්නේ ඔක්කොම පොලට ගෙනල්ලා ඒගොල්ලන් කාන්තා පොලේ විකුණ ගන්න. ඉස්සර මේ ගෙවල් වල හැදුනින් පස්සේ ගෙවල් ගෙවල් වලට බෙදලි ඉවරලා එයාලා නිකන් හිටියා. දැන් එහෙමනේ ඒගොල්ලන් ගොඩක් පෝසත්. දුප්පත් දුගී බායෙන් මිදිලා දුප්පත් කාන්තාව ගොඩක් අතමිට සල්ලි ගැවසිලා මුදල් හදාගෙන ගොඩක් තමන්ගේ දවසි වෙදම් සපුරා ගන්නවා. පිරිමියාට විතරක් ඡන්ද බලය දෙන්නේ කාන්තාව ප්‍රචණ්ඩට යොමීම අඩුයි. පිරිමියාය වැඩි. ඒ වුණාට මං ඉල්ලීමක් කරන්නේ කාන්තාව ගොඩක් දුරට වැරදි වැඩ කරන්නේ පුළුවන් තරම් ඉදිරියට ගිහිල්ලා මේ ඡන්දවලට ඉදිරිපත් වුණොත් එයාලා ගමට සේවය කළ ගම හදයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපිට කුඩා කණ්ඩායම් පොලක් කියලා අපිට මාලනි මිස් අපිට මේකේ වෙළඳාම් කරගෙන අපිට රැකියාවක් වශයෙන් ලබා දීලා තියෙනවා මයියංගනේ පාදේශ ඒකම් කාර්යාලේ. ඒක අපට ඒ ලේකම් කාර්යාලයේ වැඩි වෙන එක තමයි අපට කට්ටිය ඕනෑකම තියෙන්නේ. ඒ වගේම අපිට කීයේ කී හරි මේකෙන් ඉතුරුවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රුපියල් 1000ක 2000ක වෙනදාම් කරගන්නවා පැය දෙකක් විතර ඇතුළත. ඒ වගේම අපි ඒකෙන් ඉතිරි කරගෙන සීට්ටුවක් එහෙම දාගෙන අපි ඒකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්නවා.